පියානෝවක සෞම්‍ය නාද ඇසට අසු නොවන වේගයෙන් දිවෙන අතකින් බිහිවන සුන්දර මధుරතාව ශික්ෂණයන් බොහොමයක විශාරදයන්ගේ අත් වේගයෙන් සියුමැලි ලෙස චලනය වෙනවා ඒවා කලාව සහ කුසලතාව දක්වනවා මේ කලාව සහ කුසලතාව අපේ අත්වල සැලසුම් අනුව සිදු කිරීමට අපේක්ෂිත මූලික කටයුතු වල සුවිනීතතාවක් කිව හැකියි ඔබේ අත්කන ඔබ කොතරම් දන්නවද අතක ඇට 27ක් තියෙනවා හන්දි 17ක් පේශීන් 34ක් චලනය කරනවා මෙවැනි නිවැරදි ව්‍යුහයක් සිනා චලන මෝස්තර 140ක් මගින් අපේ අත්වලට නොඑක් විදිහේ වැඩ කරන්න පුළුවන් එවන් කුසලතාවන්ට රුකුල් දෙන බොහෝ කාර්ය අපේ අත්වලම සැඟවී තිබෙනවා අදාපේ සැලකිලි යොමුන්නේ මිනිස් සතේ යාන්ත්‍රණයක් වෙතට අපේ සුපිරි කැමරා මගින් අපි කෘතහස්තභාවී රහස් සොයමු අබිරහස් ව්‍යුහය නිසා අත්වලට පුළුවනේ සුනම්ම ලෙස හැඩය වෙනස් කරන්න කාර්යශූර ඇඟිලි ඉබේටම මෙන් සහාය දෙනවා අපේ අත්වල පුදුම කුසලතා සැඟවී තිබෙනවා එහෙත් අද ඒ රහස් හෙළිවනු ඇති විශේෂයෙන් සහාය සඳහා අපි හමු වෙනවා හිරෝෂිමා සරසවියේ සේවාර්ජිත මහාචාර්ය නොරිකෝ කමකුරා ඔහු අත්වල චලනය වසර ගණනක් හැදෑරූ කෙනෙක් අපි විශ්වාස කරනවා එක් එක් ඇඟිල්ලට එයට මෙහිමි කාර්යයක් තියෙනවා කියලා උදාහරණයක් විදියට මහපට ඇඟිල්ල මූලික වශයෙන් යොදාගන්නේ අල්ලා ගැනීමට ඒ වගේම අනිත් ඇඟිලි සමග බාණ්ඩයක් අල්ලා ගැනීමට ඇතම් නිදසුන් අපි දෛනික ජීවිතෙන් ගනිමු ඉදිකටුවට නූල දැමීමට මහපට ඇඟිල්ලෙත් බෙදගිල්ලෙත් සමායෝජනය අවශ්‍යයි පිටර බිඳීමේදී බෙදගිල්ලත් මැදගිල්ලත් කටුව අල්ලා සිටින අතර මහපට ඇඟිල්ල එය පුපුරවනවා මේ සංකීර්ණ කටයුතු වලට ඇඟිලි බල ක්‍රියාශීලී පාලකය අවශ්‍යයි මාපට ඇඟිල්ල විශේෂයෙන් වැදගත්. එය පිහිටා ඇත්තේ අනෙක් ඇඟිලි වලට ඈතින්. එහි විශේෂ යාන්ත්‍රණයක් සැඟවී තිබෙනවා. මහපට ඇඟිල්ල පටන් ගන්නේ මෙතනින් කියලා ඔබ හිතනවා ඇති. ඒත් එහි තුඩෙහි සිට මෙතන දක්වා මේ විහිදෙනවා. එසේනම් මහපට ඇඟිල්ල වෙනම ඇඟිල්ලක් නෙවෙයි. එය බිහිදෙනවා මාංශමය කොටසේ පතුලතෙක්ම අප දකින පරිදි මේ එක්ස්ට්‍රේ පින්තූරයක් මහපට ඇඟිල්ල චලනය වෙන්නේ මැණික් කටුව ළඟ සන්ධියෙන් මේ සන්ධියෙහි චලනයන් පුළුල් පරාසයක් ඇති නිසා මහපට ඇඟිල්ලට පුළුවනි නොඑක් කෝණයන්ගින් චලනය වන්න මේ යාන්ත්‍රණය නිසා මහපට ඇඟිල්ලට පුළුවන් එයට ප්‍රතිවිරුද්ධ වෙදඟිල්ලත් මැදගිල්ලත් ඇසුරෙන් වස්තුන් අල්ලා ගන්න. මේකින් යථාර්ථ ක්‍රියාකාරීත්වයකට හැකියාව ලැබෙනවා. සුලගිල්ලත් වෙදගිල්ලත් රංගන භූමිකා මොනවාද? තදින් අල්ලා ගැනීමයි මේ ඇඟිලි තුනේ කාර්යය. විශේෂයෙන්ම මේ ඇඟිලි දෙකේ වඩාත්ම තියෙනවා. වඩාත් දැඩිව. එසේනම් සුලංගිල්ලෙත් බෙදගිල්ලෙත් කාර්යය ග්‍රහණය කිරීමයි. එහි අදහස කුමක්දයි බලමු. නිදසුනක් වශයෙන් ෆ්‍රයින් පෑන් එකක් අතට ගන්න. මුළු ඇඟිලි පහටම එහි මිට හසු වෙනවා. හොමින් බලන්න අනිත් ඒවා සමග සසඳන විට සුලංගිල්ලත් වෙදඟිල්ලත් එතරම් යමක් කරන බව පෙනෙන්නේ නැහැ
ෆ්‍රයින් පෑන් එක අතට ගැනීමේදී එක් එක් ඇගිල්ලේ ග්‍රහණය කොතරම් දැඩි වුණාදයි අපි බලමු. පීඩනය මැනීම සඳහා අපි විශේෂ පටලයක් යොදමු. පීඩනය ලබන කොටස් රටට හැරනවා. මෙන්න ප්‍රතිඵලය. මැදගිල්ල රතු වී ඇත්තේ යාන්තමින්. ඒ නිසා එය දැඩිව ග්‍රහණය කළේ නැහැ. සුලංගිල්ලෙත් බෙදංගිල්ලෙත් තුඩු සහ පතුල රතු නිසා තදින් ග්‍රහණය කර ඇති බව පෙනෙනවා. බෙදගිල්ල සහ සුලංගිල්ල ග්‍රහණය කිරීමෙහි සමත් ඇයි? විශේෂයෙන් ඇඟිලි පහෙන් වඩාත්ම කුඩා වඩාත් සිහින්ම ඇඟිල්ල. මේ වස්තුන් අභ්‍යන්තර ව්‍යුහය හෙලි කරන MRI පින්තූරයක්. සුලගිල්ලේ රහස හෙලි කර ගැනීමට අපි මෙය යොදා ගනිමු. මෙය අතක තිරස් හරස් කඩක්. අපි ඇඟිලි තුඩුවල සිට අත්ල දක්වාම පරීක්ෂා කරා. තිරය මත සුදු කොටස් වලින් ඇඟිලි ඇට දැක්වෙනවා. අඳුරු කොටස් වලින් පේශී. අත්ලෙහි පහළ කොටස බලන විට සුලැඟිල්ල ආවරණය කරන ඝන පේශීන් දකින්න පුළුවන්. ඒවා සුලැඟිල්ල චලනය කරන විශේෂ පේශීන්. ඒවා මහා පටැඟිල්ල වටා ඇති පේශීන් තරමට ඝනයි. මේ පේශීන්ගෙන් ශක්තිය ලැබෙන නිසා සුලැඟිල්ලට පුළුවනි ග්‍රහණය කිරීමේදී ඒ භූමිකාව ඉටු කරන්න. සමහර ඇඟිලි ග්‍රහණයේදී සමත්වන අතර තවත් ඒවා ඉතා සියුම්ව කටයුතු කරනවා. එක් එක් ඇඟිල්ලට විශේෂ කාර්යයක් බාර නිසා අතිශයින්ම සංකීර්ණ වැඩ කරන්න අපේ අත්වලට පුළුවන්. නිදසුනක් වශයෙන් බෝගටයක් යෙදීම සුළු දෙයක් වගේ පෙනෙන්නේ. එහෙත් එය අවසන් කරන්න ක්‍රියාවිධි 10ක් සම්බන්ධ වෙනවා. අපේ අත්වලින් ඒ කෙරෙනවා තත්පර 30කින්. මේ සංචරණය දෙස අපි බැලුවොත් එය බොහොම පහසුයි. නිවැරදි. මේ අත් එතරම්ම ක්‍රියාවලියක නිරත වන බවක් පෙනෙන්නේ නැහැ. එසේනම් මේ කාර්යයේදී අපේ ඇඟිලි ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්ද? අපි විශේෂ උපකරණයක් යොදාගමු. මේ බහුකෝණ පින්තූර ගන්නා උපකරණයක්. ගෝලාකාර රාමුවක් මත යෙදූ කැමරා නවයක්. බූගටේ නොයෙක් කෝණවලින් තිරස්ව සිරස්ව සහ විකර්ණව අපි කැමරාගත කරමු. මෙන්න අපගත් පින්තූර. බූගටේ යෙදීම තුළ සැඟවුණු පරිපූර්ණ ඇඟිලිවල වැඩ රහස අපි පෙන්වන්නම්. පළමුවෙන්ම පිටුපස්ස සිට මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් ලේස් අල්ලාගෙන ඒවා හරස් කරනවා. එවිට ක්‍රියාශීලී මහපටැඟිල්ල ලේස් එකක් උඩට තල්ලු කරනවා. එයින් පියවර දෙකක් සම්පූර්ණයි. සුලංගිල්ලත් වෙදංගිල්ලත් ඒවායි කාර්ය ඉටු කරමින් ඉහළට තල්ලු වූ ලේස් පට අල්ලා ගන්නවා. ඒ සමගම පටලැවීම ගැටයක් ලෙස තද කරනවා. ඊළඟ ක්‍රියාවලිය වෙනත් කෝණයකින් බලමු. අද්දකේම මහපටැඟිලි සහ දබරැඟිලි ලේස් පට කොණිත්තා පුඩුවක් හදවා දැන් ක්‍රියාවලි පහක් සම්පූර්ණයි. අපි තවත් කෝණයකට යමු. ග්‍රහණයේ යෙදෙන ඇඟිලි දෙස විමසිල්ලෙන් බලන්න. චලනය වීම ආරම්භ වීම ග්‍රහණය නිදහස් කර ලේස් පට පවරනවා වඩාත් නිපුණ ඇඟිලිවලට. මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් පළමුවෙනි මහපටැඟිල්ලේ ලේස් පට දවටනවා. මෙහිදී බලන්න දකුණු අතේ දබරැඟිල්ල දෙස. එය කාර්යශූර ලෙස ලේස් පට තල්ලු කරනවා පුඩුව තුනට.
ඉන්පසුවේ බලාපොරොත්තුෙන් සිටින මහපටැඟිල්ලත් මැදගිල්ලත් වෙත ලේස් පට යවනවා. අවසන් වරට ඒවා ගැටය තද කරන අතර වූ ගැටය සම්පූර්ණ වෙනවා. ඇඟිලි පහ එකමුතුව වැඩ කරනවා. එක් එක් ඇඟිල්ල එයට අයත් භූමිකාව ඉටු කරමින්. සංකීර්ණ කාර්යයක අවසානයේ රහස වන්නේ ඇඟිලි ඒවාට අයත් විශේෂ භූමිකාවෙහි නිරතව සහයෝගයෙන් වැඩ කිරීමයි. පිරුණු වටකුරු සම්ප්‍රදායනුකූල ජපන් රසකැවිල්ලක්. හුමාලයෙන් පිසුණු මේ බනිසේ ලස්සන පෙනුම එයට ලැබුණේ නිර්මාතෘවරයාගේ අත්වල විශිෂ්ට ක්‍රියාකාරීත්වය නිසායි. මේ බනිස්වල මුදුනේ ඝන සිවියක් තියෙනා වගේම යටිපැත්තේ විනිවිද පෙනෙන තරමට තුනී සිවියක්. නියම ශිල්පීන්ට හොඳින් හදන්න පුළුවන් මේ වගේ බනිස් පොඩි වෙලාවක. අපි බලමු මේ ශිල්පියා එවන් බනිසක් හදන හැටි. ඇනෝ පිටි පුංචි කවයක් තුලට ලොකු බෝංචි තලපු කුට්ටියක් තවදුරටත් ඔබමින් ඔහු එය කරකවනවා. බනිසේ ඇඟිල්ලෙන් හැඩ ගන්වනවා. මේ කාර්ය සඳහා ඔහුගේ අත් චලනය වන්නේ කෙසේද? මේ ජපන් රස කැවිලි මාස්ටර් ලස්සන රවුම් බනිස් තලන අතර ඔහුගේ අත් වැඩ කරන අයුරු අපේ අධිවේගී කැමරාවට හසු වෙනවා. ඔහුගේ වම් දබරඟිල්ලත් මහපටැඟිල්ලත් සූර ලෙස පිටි ගුලිය උඩට නිරපා ක්‍රමයෙන් එය තද කරන අයුරු ඉදිරියෙන් පෙනෙනවා. පිටුපසින් අපි දකිනවා ඔහුගේ වම් සුලැඟිල්ලත් වෙදඟිල්ලත් බනිසේ අනිත් පැත්ත අතුල්ලමින් එය කරකවන ආකාරය. ඒත් මේ ඇඟිලි සලකුණු සහිත බනිසේ තවම බටකුරු වී නැහැ. ඇඟිලි වැඩට වඩා තවත් රහස් තිබිය හැකිද? මේ අභිරහසට විසඳුම අපට ලැබුණේ අනපේක්ෂිත තැනකින්. ටෝකියෝ සරසවියෙන්. මෙන්න පරීක්ෂකෙක්. මහාචාර්ය හිරෝෂි ඔකෝයි. අත්වල කාර්ය බද්ධතාව අධ්‍යයනය කළ කෙනෙක්. ඔහු වැඩ කර තිබෙනවා බොහෝ දේ කළ හැකි කෘත්‍රිම අත් සංවර්ධනය සඳහා. බෝල කැල්ලීමට නැත්නම් ප්‍රමාණවත් ශක්තියෙන් වතුර බෝතලයක් ග්‍රහණය කිරීමට. එවැනි යථාර්ථයක රහස කුමක්ද? අප චලනය කරන විට පේශීන්ගෙන් උපදින සංඥා සංවේදක වලට අනාවරණය වෙනවා. විද්‍යුත් අත් චලනය වෙන්නේ ඒ සංඥා අනුව. ඒක හරිම අපූරු දෙයක්. යොකෝයි බොහෝ උසස් විද්‍යුත් අත් සංවර්ධනය කර තිබෙනවා. මිනිස් අත අනුව සැලසුම් කළ නොයෙක් ක්‍රියාවිධි ඒවාට යොදවා තිබෙනවා. මේ අත විප්ලවී එකක් වන්නේ වස්තුූන් දවටාගත හැකි චලිතයන් එයට ඇති නිසා. හොඳින් බලන්න. වස්තුවක හැඩයට ගැලපෙන පරිදි ඒ ඇඟිලි සුනම්්‍යව නැමෙනවා. වස්තුන් ග්‍රහණය කරන මේ කාර්ය බද්ධතාව සංවර්ධනය කෙරුණේ මිනිස් අත්වලින් ලත් හෝඩුවාවකින්. වස්තුවේ හැඩයට කාර්ය ගැලපීමට අපි උත්සාහ කළා. ඒ නිසා අපි පළමුවෙන්ම සැලකිලිමත් වුණේ අපේ අතේ ඇඟිලි නැවෙන ආකාරය ගැන. ඒත් අපිට වැටහුණා නැවෙන්නේ අපේ අත්ල කියලා. මෙම කාර්ය යොදාගෙන අපේ කෘතිම අත්වලට හැකිවුණා වස්තුන් වටා ගැලපෙන්න. අපේ අත් මෙතරම් කාර්යශූර වන්නේ අත්ල නැවෙන නිසා. මේ අත්ල කොතරම් නැවෙනවාද බලන්න. අපේ අත්වලට හැකි ඒ වාගේ හැඩය පහසුවෙන් වෙනස් කරන්න. ඒවා එතරම්ම නැවෙන්නේ කෙසේද?
අපි අත්ලක එක්ස්රේ වීඩියෝවක් බලමු. කිසියම් රහසක් ඉන් හෙළිවිය යුතුයි. බලන්න, සුලංගිල්ල පෙරට ඇදෙන අතර එය පහසුවෙන් චලනය වෙනවා. සන්ධියයි රහස. එයා ඇත්තේ අත්තල ඇතුළතයි. එතන සන්ධියක් තිබීම කොතරම් පුදුමයක්ද? ඔබ දකින පරිදි අපේ අත්තුලත් පහසුවෙන් ක්‍රියා කරන මහපට ඇඟිලිවලත් සුනම්ය ලෙස නැවෙන සන්ධි තිබෙනවා. අත්වල හැඩය පහසුවෙන් වෙනස් කළ හැකි ඒ නිසායි. අපි තවත් වරක් බලමු බනිස් හදන මාස්ටර්ගේ අත් චංචල වන හැටි. බලන්න අත්ල දෙස සුනම් මෙලෙස නැවමින් වටකුරුව හැඩ කරනවා. අත්ල මත බනිසය තෙරපමින් ඔහුගේ ඇඟිලි සටහන් මකමින් හැඩය රවුම් කරනවා. මට පෙනෙනවා මගේ අත්ල මත මෙතන මම බනිසය රවුම් කරනවා. මම දැනුව දැනගත්තේ එක්සේ පින්තූරෙන්. මේ යමක් තියෙනවා කියලා. මේ කැමරාවෙන් පුළුවනි කර්මාන්ත රහස් සොරකම් කරන්න. බනිසේ ලස්සන රවුම් හැඩය නිම වුණේ ශිල්පියාගේ කාර්යශූර ඇඟිලි වලින් සහ සුනම්ය අත්ලෙන්. දැන් අපේ අත්ල වෙත බැල්මක් හෙළමු. මේ එක්ස්රේ පින්තූරය දක්වන පරිදි ඇඟිලි ඇට ඝන මසින් වටවි පවතිනවා. දුඩ දෙස බලන විට පෙනෙනවා මෘදු මසෙහි ආරක්ෂාවට මෙන් නියපොත්තක් එහි ඇමිණී තිබෙන බව. පළමුවෙන් මෘදු බව සලකා බලමු. තලයට වැනි පුංචි දේවල් අපට පහසුවෙන් අහුලාගත හැක්කේ ඒවා අපේ මෘදු ඇඟිලි තුඩුවලට කාවදින නිසායි. අප කිරි පැකට් අරින්නේ තරම් සිතන්නේ නැතුවයි. ඒත් අපේ ඇඟිලි තුඩු ගැන අප සැලකිලිමත් වුණොත් ඒවා පැකට්ව තදින් අල්ලාගන්නේ ඇඟිලි තුඩු මෘදු බවින් කිමියේ ධාරයට ඒවා තුළට කාවදින්න හැකි නිසායි. අපි දැන් ඇඟිලි තුඩක තද නියපොත්ත වෙත යොමු වෙමු. ඒට වැදගත් භූමිකාවක් තිබෙනවා. මෙය බීම ඇසුරුමක පුල් ටැබ් එකක්. අතක් එය අරින්නේ ඇඟිලි තුඩු දක්ෂ ලෙස යොදා ගැනීමෙන්. ඇඟිලි තුඩ දෙස හොඳින් බලන්න. එය ටැබ් එක සහ ඇසුරුම අතරින් යමින් එහි මෘදු බව ක්‍රියාත්මක කරනවා. මෙහිදී නියපොත්තෙන් වැදගත් මෙහෙයක් ඉටුවෙනවා. නියපොත්තේ පසෙකින් ඇති පුංචි විවරය දෙස බලන්න. ඇඟිලි මස් ක්‍රමයෙන් ලංවෙමින් නියපොත්තෙහි ගෑවෙන බව ඔබට පෙනෙනවා. වස්තුන් මත අපට ඇඟිලි තුඩු දැඩිව තද කළ හැක්කේ නියපොත්තෙහි ආධාරය මෘදු ඇඟිලි තුඩට ලැබෙන නිසායි. මෘදු බව සහ දැඩි බව දෙකම අපේ ඇඟිලි තුඩු මත එකට පවතිනවා. වැදගත් යාන්ත්‍රණයක් තිබෙනවා අපේ අත්වල. කරකැවෙන වර්ණ තීරුවක් මුළු තිරය පුරා දිගහැරනවා. ඒ කුමක්දයි ඔබට කිව හැකිද? ඇඟිලි තුඩ මත වැටි ඇති මෝස්තරයයි ඒ. හොඳින් බැලුවොත් මුළු අත්ලම එබඳු මෝස්තරයකින් වැසී ඇති බව අපට පෙනෙනවා. අපේ අත්වලින් අපේක්ෂිත වැදගත් මෙහෙයක් ඇත්ත වශයෙන්ම මේ වැටිවලින් ඉටු වෙනවා.
මේ රහස සොයා ගැනීම සඳහා අපි උසස් කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ ජාතික ආයතනයේ ඩිජිටල් මානව පරීක්ෂණ මධ්‍යස්ථානයේ ලෙස හඳුන්වන සියලු කායික ක්‍රියාවිධි අධ්‍යයනය කරන ආයතනයේ වෘත්තිකයෙකු හමු වුණා මිත්සුනෝරි තදා එහි ඇඟිලි තුඩු විශේෂඥෙක් මේ වැටි මෝස්තර ලිස්සුම් නවත්තන්නන් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා තමයි අපේ විශ්වාසය වැටි මෝස්තර ලිස්සුම් නවත්තන්නන් ඒ අදහස වටහා ගැනීමට අපි අන්වීක්ෂයක් තුලින් බලමු උසු තීරු මිලිමීටර 0.5ක පමණ පරතරයේ ඇතිව නිසි ලෙස පෙළ ගැසී තිබෙනවා නොයි කෝණවලින් අපට පෙනෙනවා ඇඟිලි තුඩු මත ඇතැම් තීරු කඳු මෙන් උත්තල බව අනෙක් ඒවා නිම්න මෙන් අවතලයි මිලිමීටර 0.1 පමණ උස කඳු හඳුන්වන්නේ කෙසේදයි අපි බලමු අපි ඇඟිලි තුඩ අන්වීක්ෂයකින් පරීක්ෂා කරමු එය වීදුරු ස්ලයිඩයක් මත තද කළ විට එය වීදුරුව මත ඇලෙනවා ඇලෙන කොටස් ඇඟිලි තුඩේ වැටි ඒවා වස්තුන් මත තෙරපුණු විට ඇඟිලි තුඩ ලිස්සුම් ප්‍රතිරෝධී කරමින් ඉන් බොහොමයක් මත ඇලී සිටිනවා ඇඟිල්ල පැත්තෙන් පැත්තට පැද්දොත් ඇඟිලි තුඩු වැටි වීදුරුවට ඇලී සිටිනවා චංචල වන්නේ මස් පමණයි ඉන් පෙළෙනවා ලිස්සුම නවත්තන්නක් ලෙස ඉටු කිරීමට මෙහෙයක් වැටිවලට ඇති බව තව දුරටත් අපි විශ්වාස කරනවා දහදිය ලොකු භූමිකාවක් ඉටු කරනවා කියලා ඇඟිලි තුඩුවල දහඩිය ඒවා එන්නේ කොහෙන්ද අපි අන්වීක්ෂයකින් දකින්න පරිදි ඒවා එනවා හැම තැනින්ම සියුම් බිඳු වශයෙන් පිටතට වැසෙමින් අපි තව දුරටත් එය විශාල කළහොත් අපි දකිනවා ඒවා උනන්නේ වැටි වලින් දහදේ නපේ ඇඟිලි තුඩු ලිස්සුම් ප්‍රතිරෝධී වන බව විශ්වාස කරනවා වැටි මෝස්තරයේ තුලට දහඩිය ගොස් එය ඇලෙන සුළු බවට හරවනවා වෙනත් අයුරකින් කියනවා නම් දහදිය සංසක්තයක භූමිකාව ගන්නවා ඇඟිලි තුඩක වැටිවල සියුම් විෂමතා පවතිනවා දහදිය සහිත ඇඟිල්ලක් ද්‍රව්‍යයක් ස්පර්ශ කළ විටත් එයත් ඇඟිලි තුඩක් අතර හිස්තැන්වල දහදිය පැතිරෙනවා එවිට ඇඟිල්ල වඩාත් හොඳින් නැලෙනවා ඇඟිලි තුඩු වැටියක් සහ දහදිය අතර සම්බන්ධය අපි බලමු පැත්තකින් උඩ කොටස වැටිය පහළ කොටස ඇක්‍රිලික් පුවරුවක් වැටිය සහ ද්‍රව්‍ය අතර දහදිය අපට දැකිය හැකි දහඩිය පිරෙනවා විවෘත තැන්වල දහඩිය නැගෙන අතර ඇඟිලි යමක් ස්පර්ශ කළොත් ඒව සැනකින් ඇලෙනවා දහඩිය සහ වැටි මෝස්තරවල ක්‍රියාවලිය නිසා අපේ ඇඟිලි තුඩු ලිස්සුම් ප්‍රතිරෝධී බවට හැරෙනවා ඇඟිලි තුඩු වැටි මෝස්තර සාමාන්‍යයෙන් අපට නොපෙනුනත් වැදගත් භූමිකාවක් ඉටු කරනවා අතරම ලෝකය සහ සම්බන්ධ වෙනවා අපේ අත් ලෝකයත් අපත් යාකරන පාලම වෙහෙස මහන්සි වන අපේ අත්වල සැලසුමකට අනුව පුදුමාකාර යාන්ත්‍රණයක් ලස්සනට ක්‍රියාත්මක වෙනවා